ආයුබෝවන් දුවේ පුතේ මේ කාලවකවානුවේ තුල ඇති වෙලා තියෙන මේ කොරෝනා ගැටලුවත් සමගම අපට හෝල් ක්ලාසස් වලදී ඕගලන්ට අධ්‍යාපනය දෙන්න විදිහක් නැහැ ඒ නිසා අපට මේ වගේ වීඩියෝ ක්‍රම මගින් තමයි ඔය දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් මේ ඒකේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන් යම් යම් බාධක තියෙන්න පුළුවන් නමුත් අපි මේ ක්‍රමයට අනුගත වෙන්න සිද්ධ වෙනවා මොකද හේතුව අපිට මේක මේ ක්‍රමයට අපි ගියේ නැත්තම් අපි ඒ කියන්නේ නවීන ක්‍රමයට ගියේ නැත්තම් අපිට පසුබසින්න සිද්ධ වෙනවා නමුත් අපි කොරෝනා නිසා පසුබැහැලා බෑ අපි මේ ක්‍රමයට ටිකෙන් ටික අනුගත වෙමු අපි මේ ගැටලුව ගැටලුකාරී අවස්ථාව පොඩ්ඩක් මගහැරලා යනකම් හරි දැන් ඉතින් අපිට මේ මේකේ අර අපි පාඩමේ නවත්තුකු තැන ඉඳලම පටන් ගන්න පුංචි කොටසක් මේ අතෑරෙනවා ඒක අපි වෙන දවසක හෝල් ක්ලාස් එක පටන් ගත්තාම මොකද කණ්ඩායම් දෙක තුනක් එකට එක්කාසු කරනවා මේ අවස්ථාවේදී ඒ කණ්ඩායම් දෙක තුනට නතර කරපු ස්ථාන පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නැත්තේ නැහැ ඒ නිසා අපි මේ හැම කණ්ඩායමක් පොදුවේ පොදු වෙන්න ඕන නිසා අපි අලුත් ඒකකයකින් පටන් ගන්නවා අපි අද පාඩම ආරම්භ කරමු ජීවින්ගේ ජීවන චක්‍ර ගැන කතා කරමු අපි ලියා ගන්න අටවෙනි ශ්‍රේණියේ අපි පළවෙනි වීඩියෝ වැඩසටහනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ජීවින්ගේ ජීවන චක්‍ර ලියා ගන්නකො මාතෘකාව අපි 12 වෙනි ඒකකය ජීවින්ගේ ජීවන චක්‍ර හරි අපි බලමු මොකක්ද මේ ජීවන චක්‍රයක් කියන්නේ ජීවන චක්‍රයක් කියන්නේ මේ ජීවියෙකු උපතේ ඉඳලා මිය යන කල්ම ගත කරන අවස්ථා උපතේ ඉඳලා මිය යන කල්ම ගත කරන අවදි වලට අපි කියනවා ජීවන චක්‍රයක් කියලා දැන් බලන්නකෝ අපි ඉපදෙනවා ලදරුවෙක් ඇටියට ඊට පස්සේ දැන් ඔයාලා ගත කරනවා ළමා කාලේ ඊට පස්සේ තව ටික කාලයකදී තරුණ කාලේ ඈ ඊට පස්සේ තව ටික කාලයකදී අපි වගේ මැදිවිය එහෙම නැත්නම් වයසක කාලේ තව ටික කාලයකින් මහලු කාලේ ආයි කාලයක් එන්නේ නැහැ දැන් මේ මොකද්ද මේ කරන්නේ අපි ගත කරන්නේ මොකද්ද මේ ජීවන චක්‍රය මම එක අවස්ථාවක් ගත කරනවා ඔයාලා තව අවස්ථාවක් ගත කරනවා ඔයාලගේ දෙමාපියෝ අපි වගේ තව අවස්ථාවක් ගත කරනවා එතකොට මුතේ මේ ජීවන චක්‍රයක් කියන්නේ දැන් බලන්නකෝ ඔයාලගේ දර පූසා එහෙම නැත්නම් බල්ලා එයා දැන් බලන්නකෝ චූටි පැටියා කාලේ ගිනාවි හැබැයි දැන් මෙයා කොහොමද දැන් එයා ටිකක් ලොකුයි ඊට පස්සේ තව ටික කාලෙකදී ඌත් වයසට යනවා දැන් බලන්නකෝ ඔයාලගේ ඉස්සර හදාගත්ත කෙසෙල් පැලේ ඒ කෙසෙල් පැලේ චූටි පැලේ කාලේ ඊට පස්සේ දැන් ඒක ලොකුයි තව ටික කාලෙකදී ඒකෙන් මේ ඵලයක් හට ගන්නවා කෙසෙල් කණක් හට ගන්නවා දැන් ඒ වගේ හැම ජීවියෙකුටම තියෙනවා ජීවිතේ ගත කරන විවිධ අවස්ථා අන්න ඒකට අපි කියනවා මොකද්ද ජීවන චක්‍රයක් ඒකට අපි කියනවා ජීවන චක්‍රයක් ජීවියෙකු උපතේ ඉඳලා මේ යන කල්ම ගත කරන විවිධ අවදි වලට අපි කියනවා ජීවන චක්‍රයක් කියලා. හරි. අපි ඔතනින් පාඩම් පටන් ගමුකෝ. දැන් මාතෘකාව අපි ප්‍රධාන මාතෘකාව ලියවන්නේ ජීවින්ගේ ජීවන චක්‍ර කියලා. දැන් මෙහෙම කිසියම් ජීවියෙකු උපතේ සිට මේ යන තෙක් ගත කරන විවිධ අවදි ජීවන චක්‍රය නමින් හඳුන්වයි. උදාහරණයක් වුණා අපි ලියගන්න. මිනිසා කියලා ලියලා ලියාගන්න ඉස්සරෝම ලදරුවා ඊට පස්සේ
और ना नहीं मिल जाएगा लादर हुआ अब की रनोदर हुआ किस सब पे आगे वाली इधर पास से लामा हो जी इधर पास से थारुना हो जी इधर पास से महारुआ हो जी हाँ तो वही वाली अपेक्षित ना जीवन चक्र में विविध अवस्था है भाई දැන් අපි ගත්තාම මේ මේ මදුරුව ඔයාලා හොඳටම දන්නවා මදුරුව සමනලේ දැන් බානු ඉස්සරම වැඩිච්ච සමල්ලෙක් ඉන්නවා ඊට පස්සේ ඌ බිත්තර දානවා අර පත්‍රාසි චූටි චූටි මේ අර තියෙන බිත්තර පත්‍ර යටපැත්ත ඊට පස්සේ මේ ඌගෙන් එනවා දලබුවා ඊට පස්සේ එයාගෙන් එනවා කීතේ දලබුවා තමයි කීතයා ඊට පස්සේ එයාගෙන් එනවා පිලා අවස්ථාව ඊට පස්සේ එයා ආපහු සූගුල අපි ඒ ගැන තමයි මේ පාඩමේ කතා කරන්නේ ආ එහෙනම් බලන්නකෝ මේ දැන් එක ලියා ගන්න දෙන්නේ නේද ඔයාලා හරි දැන් එතකොට අපි මේ ඔය විදිහට ගත්තාම මේ ජීවිතේ තියෙනවා ජීවිතේ විවිධ අවස්ථා ගත කරන්න හොඳයි දැන් බලන්නකෝ මේ සමනලයා ගත්තාම අපි දැන් පොඩි රූප සනනක් ඇන්දෝ අපි කියනවා මේ වගේ සමල්ලෙකට මේ සුහුඹුල් අවදියක් වැඩිච්ච අවදියට අපි කියනවා සුහුඹුල් අවදිය ඈ ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මෙයා දානවා පත්‍රයස දානවා බිත්තර මෙයාගෙන් එනවා කවුද මේ කවුද? මෙයාට අපි කියනවා මෙයාගේ ඇඟේ තියෙනවා විෂ රෝම හැමනේ දලබෝ දැකලා තියෙනවානේ. මෙයාට අපි කියනවා කීතයා. එතනම අපි කියන්නේ දලබුවා. හරි. මෙයා හොඳට පත්‍ර කාලා කාලා මෙයා කෝස්ට් ගත වෙනවා. අර පත්‍රයක ඇතුළතින් පොඩි කෝස්ට්යක් හදා ගන්නවා. මේ මෙහෙම පොඩි කෝස්ට්යක් හදා ගන්නවා. මෙයාට අපි කියනවා පිළවා පිළවා හරි ඊට පස්සේ මෙයා තමයි පස්සේ කාලෙක ආපහු සූමුල බවටපත් වෙන්නේ බලන්නකෝ මේ හැම අවස්ථාවකදීම ජීවිතය ගත කරන විවිධ අවදි රූපීය වෙනස් නේද රූපයෙන් වෙනස් සූමුල අවදිය වගේ නෙමෙයි බිත්තරේ රූපේ වෙනස් විතරේ වගේ නෙමෙයි දලබුවාගේ රූපේ වෙනස් මේ දලබුවා මේ සූමුලාට රූපයෙන් සම්පූර්ණ වෙනස් රූපේ වෙනස් අන්න ඒකට අපි කියනවා මොකක්ද රූපාන්තරණය ජීවිතයේ ගත කරන විවිධ අවදි එකිනෙකට වෙනස් අන්න ඒකට අපි කියනවා රූපාන්තරණය කියලා. තේරුණාද? මේ රූපාන්තරණය ප්‍රධාන ආකාර දෙකයි. මොකක්ද ආකාර දෙක? එකක් තමයි සම්පූර්ණ රූපාන්තරණය. අනිත් එක තමයි ආකාර දෙකයි මොකද්ද සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය හරි අපි ඒක වෙන වෙනම කතා කරමු ඊළඟට දැන් මට කියන්නකෝ බලන්න මොකද්ද රූපාන්තරණයක් කියන්නේ
ජීවියෙකු ජීවිත කාලෙදිම ගෙවන විවිධ අවදි හෙවත් ජීවන චක්‍රයේ විවිධ අවස්ථා රූපීව එකිනෙකට වෙනස්. අන්න ඒකට අපි කියනවා රූපාන්තරණය කියලා. ඒක ප්‍රධාන ආකාර දෙකයි. අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය, අපි කියනවා අනිතික අසම්පූර්ණ රූපාන්තරණය. දැන් අපි බලමු ඊළඟට සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකක්ද කියන එක අපි මේ සටහන දාගෙන. දැන් මෙහෙම අපි ලියවනේ ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද කියලා ලියවනේ. ජීවන චක්‍රයක් කියලා කියන්නේ උපතේ සිට මේ අනතේ ගත කරන විවිධ අවදි ජීවන චක්‍රය නමින් හඳුන්වනවා කියලා වෙලලා මම පැහැදිලි කරා. ඒක ලියලා නැත්තම් ලියා ගන්න එක. ඔයාලට මේ වීඩියෝ වැඩසටහන් වල තියෙන ප්‍රබල වාසියක් තමයි නවත්ත නවත්ත ලියන්න පුළුවන්. ලියා ගන්න බැරි විච්ච දෙයක් තියෙනවා නම් ආපහු අරගෙන ලියන්න පුළුවන්. අර සූම් ක්‍රම වලට වඩා යනවට වඩා මේ ක්‍රමේ තියෙන වාසිය තමයි. එහෙම නැත්නම් සූම් ක්‍රමයට ගියාන් පස්සේ ඔන්ලයින් ක්‍රමේ ඈ එතකොට ඒකදී අර දෙමව්පියෝගෙන්ගේ ෆෝන් එක නැත්තම් ඒක බලා ගන්න වෙන්නේ නැහැ. ගුරුවරයාට පුළුවන් වෙලාවට ගෝලයාට බෑ. ඈ ඒ වගේ ගැටලු සිග්නල්ස් නැත්තම් ඒක බලා ගන්න බෑ. ওই වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා සූම්. ඊට වඩා මේක තමයි මේ වීඩියෝ අප්ලෝඩ් කරලා වීඩියෝ බලා ගන්න එක තමයි මම දන්න හැටියට හොඳම ක්‍රමය. ඔයාලට මේක දවස්සක් දෙකක් තිස්සේ වීඩියෝ එක නරඹන්න පුළුවන්. ලියා ගන්න බැරි තියෙනවා එහෙම ආයෑම බලලා ලියා ගන්න පුළුවන්. රූප දාන්න එහෙම අඳින්න පුළුවන්. ඒතර මේ වීඩියෝ ක්‍රමයේදී පාඩම් ගොඩක් කෙටි වෙලාවකදී ගොඩක් පාඩම් කරන්න පුළුවන්. මොකද රූප දානා කියන දාගන්න දුන්නාම අපිට වීඩියෝ එක නවත්තන්න පුළුවන්. ඊට පස්සේ රූප දානා ඇඳලා ඉවරලා ආපහු වීඩියෝ ප්ලේ කරවන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ ක්‍රමයට අපි අනුගත වෙමු. අර ඔන්ලයින් මේ සූම් ක්‍රමයේදී වගේ ඒකදී අර ගැටලුකාරී තත්වයන් වැඩි. මේ ක්‍රමේ තමයි මම දන්න හැටියට හොඳම ක්‍රමය. හරි. අපි ඉස්සෙල්ලා කිව්ව මොකද්ද? ජීවන චක්‍රයක් කියලා කියන්නේ උපතේ සිට මේ යනකම් ගත කරන විවිධ අවදි ජීවන චක්‍රය නමින් හඳුන්වනයි කියලා මම කිව්වා ලියා ගන්න කියලා. ලියා ගන්න බරුණා ආයසරයි ලියා ගන්න. පහලින් යන මෙහෙම එම එක් එක් අවදි රූපීව වෙනස් වේ. මෙය රූපාන්තරණය නමින් හඳුන්වයි. මෙය රූපාන්තරණය නමින් හඳුන්වයි. එක් එක් අවදි රූපේ වෙනස්. අන්න ඒකට අපි කියනවා අර වෙනසට අපි කියනවානේ අන්තරේ. අර ගණන් කොටක් තියෙනවා නේද අන්තරේ. අර වෙනස ආන්ගේ වගේ රූපයෙන් වෙනස් රූපාන්තරණය. මේ රූපාන්තරණය නමින් හඳුන්වයි. මේ ප්‍රධාන අවදි දෙකකි. මේ ප්‍රධාන අවස්ථා දෙකයි. නැත්නම් ප්‍රධාන ආකාර දෙකකි. ලියගමු මේ ප්‍රධාන ආකාර දෙකකි. එහෙනම් පාලි අංක එක සම්පූර්ණ රූපාන්තරණය, දෙක අසම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය, දෙක අසම්පූර්ණ රූපාන්තරණය. හරි, මම මෙතනදී මේ අසම්පූර්ණ රූපාන්තරණය කියන එක මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම යනවා සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකක්ද කියන එක කතා කරන්න. හරි. පුතේ ලියාගන්න මාතෘකාව සම්පූර්ණ රූපාන්තරණය කියලා. සම්පූර්ණ රූපාන්තරණය කියලා ලියන්න. සම්පූර්ණ රූපාන්තරණය මොකද්ද මේ සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ? බලන්න මෙයාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවා. මොකද්ද? සුහුඹුල් අවධිය, බිත්තර අවධිය, කීට අවධිය, පිලා අවධිය, නැවත සුහුඹුල් අවධිය. මේ බලන්න ප්‍රධාන අවධි හතරක් පවතිනවා නම් සුහුඹුල්, බිත්තර, කීටය, පිලව යන ප්‍රධාන අවධි හතරක් පවතිනවා නම් අන්න ඒ රූපාන්තරණයට අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය කියලා. ජීවන චක්‍රයේ ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය කියලා. උදාහරණයකට ගත්තාම සමනලය. මේ තියෙන්නේ සමනලයාගේ සම්පූර්ණ ජීවන චක්‍රයේ අවස්ථා. හරි, අපි එකක් ගානේ අපි කතා කරමු. තව සත්තු ඉන්නවා. මේ කොටසදී අපි ඒ සත්තු ගැන කතා කරමු. දැන් ගන්නකො සම්පූර්ණ රූපාන්තරණය කියලා කියන්නේ මෙහෙම
जीवन चक्रे जीवन चक्रे प्रधान अवधि प्रधान अवधि हतरा इनाम इनाम सुहुमुल्लावधि सुहुमुल्ला क्या क्या नहीं वैदिच की थी वैदिच जीविया सुहुमुल्लावधि बीत्तर इनाम के लिए पाले ही पाले ले आएगा ना सुहुमुला बीत्तर की थी या पीलर लेसर आवधि हातरा गाथकराई नाम गाथकराई नाम ये संपूर्ण रूपांतरण्यक नाम भी ये संपूर्ण रूपांतरण्यक किला किरो उदाहरणे उदाहरण एक अभी जाऊँ उदाहरण वाले आना एक समन्वय आगे जीवन चक्रे उदाहरण एक समन्वय आगे जीवन चक्रे उदाहरण देख मधुर आगे जीवन चक्रे मधुर आगे जीवन चक्रे හරි මදුරු වාගේ සමල් වාගේ වගේ තව කට්ටිය ගොඩක් ඉන්නවා ඔය කණ්ඩායම් ගොඩක් ඉන්නවා මේ කළු කොල් කුරුමිනියෝ කුරුමිනියෝ ඒ වගේ කෘමි සත්තු ගොඩක් ඉන්නවා අපි දැනගන්න සමල් වාගේ ජීවන චක්‍රය කොහොමද මදුරු වාගේ ජීවන චක්‍රය කොහොමද කියලා අපි පාඩමට අදාළ කොටස කතා කරන්න ඕන එතකොට ලියාගන්න මාතෘකාව සමල් වාගේ ජීවන චක්‍රය කියලා ලියන්නකෝ සමල් වාගේ ජීවන චක්‍රය කියලා ලියන්න सुहुबुल समनलया बित्तर दमाई पात्र अस्सी बित्तर दान पात्र याट पैते सुहुबुल समनलया बित्तर दमाई एम बित्तर वलिन कीटया हेवत दलबुआ कीटया हेवत दलबुआ बिहिवे एम दलबुआ शाकपत्र आहारेट गिन शाकपत्र आहारेट गिन पिला පිලවා බවට පත් වෙනවා පිලා කෝස්ටයක් පිලවා බවට පත් වේ මෙම පිලවා සති කීපයකින් සුහුඹුල් සමනලයක බවට පත් වේ සුහුඹුල් සමනලයක බවට පත් වේ සුහුඹුල් සමනලයක බවට පත් වේ. එහෙම කියලා ඔයාලා මෙන්න මේ රූප සරණ අඳින්න ඕනේ. මෙන්න මේ රූප සරණ අඳින්න ඕනේ. ඊටපස්සේ අපි අර වීඩියෝ වල තියෙන වාසිය තමයි දැන් මේ රූප සරණ අඳින්න මම කාලය ගත කරන්නේ නැහැ. ඔයාලට මේ වීඩියෝ එක නවත්තලා මේ රූප සරණ ඇඳ ගන්න පුළුවන්. හරි? හරි. එහෙනම් දැන් වීඩියෝ එක නවත්තන්න නවත්තලා මේක අපි මේ ක්‍රමයට අනුගත වෙමු. ඒක ඔයාලට වාසිය මේ දෙන්නා ආහාර සඳහා තරගයක් නැත
ආහාර සඳහා තරගයක් නැති නිසා මේ දෙන්නට දෙන්න ස්වාධීනව ජීවත් වෙනවා. දැන් අපි ගවල් වල එහෙම නැහනේ. නේ මොන හරි දැන් අලුත් කෑමක් එහෙම ගෙදර තියෙනවා නම් ආහාර සඳහා තරගයක් ඇත. ඇයි? අපි කන්න කලින් මල්ලියකයි. මල්ලියා කන්න කලින් අක්කකයි. අක්ක කන්න කලින් මල්. අර බාර වාර සඳහා තරගයක්. එයා කන්න කලින් මං කන්නේ. මෙයා කන්න කලින් මං කන්න. ඕ ඒ වගේ ගැටලු තියෙනවා නේද? එතකොට මෙහේ මෙයා දෙන්නගේ එහෙම නැහැ. කවුදක්වත් සමල්ලය පැනිබොල්න ගියාට ඌ සාකපත්‍ර කන්න යන්නේ නැහැ. දනගුවා පැනිබොල්න යන්නේ නැහැ. මේ දෙන්න ස්වාධීනව ජීවත් වෙනවා. එතකොට ආහාර සඳහා තරගයක් නැහැ මේ දෙන්නගේ. ඒ නිසා මේ දෙන්නගේ පැවැත්ම තහවුරු වෙනවා. මේ දෙන්නගේ ආහාර සඳහා තරගයක් නැති නිසා මේ දෙන්නගේ පැවැත්ම තහවුරු වෙනවා. පරිසරයේ මිය යනතු ජීවත් වෙන්න පුළුවන්. පහලෙන් මෙහෙම මේ සටහන් පහලින් ලියා ගන්නකෝ. යන ඉහත සමල්ලයා සහ ඉහත සමනලයා මල්පැණි ආහාරයට ගනි දලබුවා ශාක පත්‍ර ආහාරයට ගනි මේ නිසා පරිසරයේ මෙම ජීවීන් දෙදෙනා අතර ආහාර සඳහා තරගයක් නොමැත. මෙය එම ජීවින්ගේ පැවැත්මට වැදගත් වේ. එම ජීවින්ගේ මියන් නැතුව පැවැත්මට වැදගත් වෙනවා. හොඳයි. මේ අපි කතා කරේ කවුරු ගැනද පුතේ? මේ අපි කතා කරේ සමල්ලයාගේ ජීවන චක්‍රය ගැන. අපි තව එක්කෙනෙක් ළඟට යමු. දැන් ඔයාලා දැකලා තියෙනවනේ මදුරුව ලියාගෙන මාතෘකාව මදුරුවාගේ ජීවන චක්‍රය කියලා ලියන්න. මම ඇදේ මදුරෙක්. කපුටෙක් වගේ නෙමෙයි පේන්නේ. මෙයාට අර කියනවා වැඩිච්ච මදුරුවා. මේ සුහුබුල් මදුරුවා සතේ. සුහුබුල් මදුරුවා. මම මෙතනින් අදිනවා. මේ දින ජලයේ. මේ මදුරුවා පිටර දාන්නේ. මේ මදුරුවා විතර දාන්නේ මෙන්න මේ විදිහට කැදලි 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 විතර දානවා. ජල කඩිති ආශ්‍රිතව තමයි විතර දාන්නේ. මේ විතර. මෙයාගෙන් හැදෙනවා ටිකක් දිග. අනික වතුරේ අර දඟලන දිග දිග එක මෙයාට තමයි අපි කියන්නේ කීටය. හරි. ඊට පස්සේ මෙයා ඔය ජලයේ වෙසෙන චූටි චූටි සුදු ජීවය වගේ කට්ටිය ආහාරයට අරගෙන මෙයා මෙන්න මෙහෙම නිකන් හැකිලිච් එක්කනේ බවට පත් වෙනවා. ඕ මෙයා තමයි පිළව.
මෙයා තමයි පස්සේ කාලෙක මේ මෙයා විතර දානවා විතර වලින් කීර්තිය බිහි වෙනවා කීර්තියගේ පිළ වෙනවා අපිලා පිළවාපව් සුමුලා බවටපත් වෙනවා මතක තියාගන්න ඕනම පිළවේ කෝස්ට් එකක් අසතු වෙලා ගත කරනවා හැබැයි මදුරුවාගේ පිළවා විතරක් මෙයාට පුළුවන් චලනය වෙන්න මෙයා විතරයි චලනය වෙන පිළා අවස්ථාවක් ගත කරන්නේ එතන පුතේ අන්න බලන්න මෙයාගේ ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවනේ මෙයාගේ ප්‍රධාන අවස්ථා හතර ඒ සුමුල්ල සුමුලාෙන් පස්සේ විතර විතරෙන් පස්සේ කීටය කීටයෙන් පස්සේ කිලෝ මට කියනකෝ බලන්න මෙයාගේ මේ මේ මේකත් සම්පූර්ණ රූපාන්තරණයක් ප්‍රධාන අවස්ථා හතරම තියෙන ඉන්න මෙයාගේ ජීව චක්‍රයේ අධ්‍යයනයේදී වැදගත් කියන මොකක්ද බලන්න මෙයාගේ ජීව චක්‍රයේ ප්‍රධාන වැදගත් කියන තමයි අධ්‍යයනයේ වැදගත් කියන තමයි මෙය මදුරුවා පාලනය කරන්න අපට හැකියාවක් තියෙනවනේ කොහොමද ජල කටිති හරියට කලමනාකරණය කරලා පාලනය කරගත්තොත් මෙයාගේ ජීව චක්‍රයේ අවදි තුනක්ම විනාශ කරලා දාන්න පුළුවන් අපට සුහුගුල් මදුරුවා මර මර ඉන්න බෑ හරි මෙයා පියාඹන ජීවී එතකොට මෙන්න මේ අවස්ථා තුනම නැති කරන්න පුළුවන් දැන් ඔය ඩෙන්ගු සම්බන්ධව එහෙමනේ අපි දැන් ඉතින් ඩෙන්ගු නෙමෙයිනේ කොරෝනානේ කතා කරන්නේ ඩෙන්ගුනොත් මිනිස්සු මැරෙනවා ගොඩක් නමුත් ඒ ගැන කතා කරන්නේ ඊට වඩා ප්‍රබල එක්කෙනෙක් නේ ඔය වෛරස් එකක් ඇවිල්ලා තියෙන කොරෝනා දැන් මදුරුවා ගැන කතා කරනකොට ඩෙන්ගු ගැන කතා කරනකොට ලොකු ප්‍රචාරයක් දුන්නා කොහොමද අපේ ගෙදර ඩෙන්ගු වලක් වගා අර පොල් කොම්බෝල යෝගට් කප් වල ඒ වගේ ටින් කෑලි වල ඒ ටයර් වල දින වතුරයින් කරන්න කියන්නේ මෙයා පිරිසුදු වතුරේ තමයි ඩෙන්ගු ඉන්නේ. ඒක ගොඩක් විට මදුරුවාගේ ප්‍රධාන අවදි තුනක්ම ගත කරන්නේ වතුරේ ඉඳලා වතුර පාලනය කරගත්තා නම් ඔය ගේ වටේ තියෙන වතුර කඩදී අයින් කරා නම් නිකම්ම මදුරුවා පාලනය කර ගැනීමට හැකියාවක් තියෙනවා. මදුරුවාගේ ජීවන චක්‍රය අධ්‍යයනය කිරීමේ ප්‍රධාන වැදගත් කියන තමයි මේ මදුරු වතුරෙන් අපිට මඩ පාත්තා ගන්න පුළුවන්. ඒතර මදුරු අපේ ලේබනවානේ. මදුරු අනේ මේ ඇයි අපේ මෙයා මේ මදුරයි ගහන සතාන් ලේබුන්නේ. මොකටද මදුරයි ගහන සතා ලේබුන්නේ? එයාගේ බිත්තර මෝරන්න අවශ්‍ය කරන ප්‍රෝටීන චීරපයින්ගේ ලේවලින් තමයි ලබා ගන්නේ. එතකොට ගෑම සතා තමයි ලේබුන්නේ. පිරිමි සතා නම් සාක යුස තමයි ආහාරයට ගන්න. හරි. දැන් ගන්න මදුරුගේ ජීවන චක්‍රය. ලියලා මෙහෙම ලියා ගන්න. සුහුඹුල් මදුරුවා සුහුඹුල් මදුරුවා ජලය ආශ්‍රිතව බිත්තර දමයි සුහුඹුල් මදුරුවා ජලය ආශ්‍රිතව බිත්තර දමයි එම බිත්තර වලින් කීටයාද එම කීටයා ජලයේ ඇති කුඩා සුදු ජීවීන් ආහාරයටගෙන ජලජ පරයට හිමත් ගන්නවා චූටි දියසේ වල වගේ ආහාරගෙන පිළවා බවට පත්වේ වරහඳ මෙයන් පිළවාටද චලනීය විය හැක පිළවා බවට පත්වේ මෙම පිළවා සුහුමුලෙක බවට පත්වේ මෙම පිළවා සුහුමුලෙක බවට පත්වේ මෙම පිළවා සූමලක බවට පත් වේ. එහෙම කියපුතේ මේ රූපසාන දා ගන්න. ඉක්මනින් දා ගන්න. හරි. දැන් වීඩියෝ එක නවත්තලා මම හිතන්නේ මේ රූපසාන දා ගන්න ඇති. එතකොට මෙතනින් අපි මදුරුවාගේ ජීවන චක්‍රයේ දැන් මෙහෙම පහළ යන මේ රූපසාන පහළින් මදුරුවාගේ ප්‍රධාන අවදි තුනක්ම ප්‍රධාන අවදි තුනක්ම එනම්
බිත්තර කීතයා පිළවා බිත්තර ක්‍රමා කීතයා ක්‍රමා පිළවා ජනාවදි ජලයේ වෙසෙන බැවින් ජලයේ වෙසෙන බැවින් ජලයේ වෙසෙන බැවින් මෙම ජීවන චක්‍රය අධ්‍යයනය කිරීම මගින් මෙම ජීවන චක්‍රය අධ්‍යයනය කිරීම මගින් මදුරු වදුරු පාලනය කිරීම පිළිබඳ මදුරු වදුරු පාලනය කිරීම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය යම් අවබෝධයක් ලබා ගත හැකිය හොඳයි හොඳයි අපි ඔය කතා කරේ පුදේ ජීවන චක්‍රයක් කියන්නේ මොකක්ද කියන එක ඉතින් මම ආයතනය මතක් කරනවා ජීවන චක්‍රයක් කියන්නේ උපතේ ඉඳලා මිය යනකල් ගත කරන ප්‍රධාන විවිධ අවදි ඒ ජීවන චක්‍රයේ ගත කරනට ඒ අවදි වල රූපීව වෙනස්කම් තියෙනවා කිව්වා අන්නේ රූපියේ වෙනස්කම් වලට අපි කියනවා රූපාන්තරණය 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 ප්‍රධාන ආකාර දෙකක් කියලා කිව්වා සම්පූර්ණ රූපාන්තරණය අසම්පූර්ණ රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ ප්‍රධාන අවදි හතරක් තියෙනවා විත්තර කීට පිළවා සූමලාවදි ඒ අවදි හතරම ගත කරන කට්ටිය එකෙක් තමයි කරපොත් මේ මදුරුවා අන්තික්‍රියා තමයි සමනලයා තව ඉන්නවා ජීවීන් ගොඩක් අපි විෂය නිර්දේශයට අදාළව මේ දෙන්න කතා කරනවා එතකොටදී සමනලයාගේ අවදි ප්‍රධාන අවස්ථා දෙකේ ඇති විශේෂ ලක්ෂණ දෙක කිව්වා මදුරුවාගේ අවදි හතර ගැන කිව්වා ඒකෙන් ජල පාලනය කිරීම මගින් මදුරු වදුරු පාලනය කරන්න පුළුවන් කියලා කිව්වා. ඒතර අපි ওই කතා කරේ සම්පූර්ණ රූපාන්තරණය කියන කොටස. ඉතින් දුවේ පුතේ අපි මේ වගේ කුඩා වීඩියෝ වැඩසටහන් වලින් කෙටි වීඩියෝ වැඩසටහන් වැඩි ප්‍රමාණයක් ඔයාලට ඉදිරිපත් කරනවා සතියකට මේ පළවෙනි වීඩියෝව මේ ආරම්භය. ඉතින් ඔයාලට මේ ක්‍රමයට අනුගත වෙන්න ඕන නිසා මම මේ කොටසින් නවත්තනවා. අපිට ඊළඟට තියෙනවා මේ පාඩමේ අසම්පූර්ණ රූපාන්තරණය ඉඳලා පාඩමේ ඉස්සරහට පාඩම් කොටස කරගෙන යනවා ඒක අපි හෙට හෝ හෙට වගේ වෙනකොට ඔයාලට මම හිතන්නේ තව වීඩියෝ එකක් නිකුත් කරගන්න පුළුවන් වෙයි. ඔයාලා නිරන්තරයෙන්ම ඒ ගැන සෝදිසියෙන් ඉන්න. ඒතර මේ කොටස පාඩම් කරලා තියන්න. එතකොට මේකේ යම් යම් අඩුපාඩු සහ ගැටලු සහ තිබ්බොත් එහෙම මට පුජ්‍යලිකව කතා කරන්න අපි ඒකට විසඳුම් හොයාගමු. එතකොට අපි මම මේ වීඩියෝ කොටස මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟ කොටසේදී සම්පූර්ණ අසම්පූර්ණ රූපාන්තරණය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.